මට්ටේ මම මැල්ලුමක් හදාගන්න ලෑස්ති කරා. මේ කොළ වර්ගය, මේකට අරාබියෙන් කියනවා බකදෝනිස් කියලා, ඉංග්‍රීසියෙන් කියනවා සැලරි කියලා. මේකේ ගොටු කලවලට සමාන සුවඳක් තමයි තියෙන්නේ. එකෙන් සම්බෝලේ හදලත් රසයි. ඒ වුණත් මං අද තීරණය කරා මැල්ලුමක් හදමු කියලා. ඇත්තටම ගොඩාක් රසයි. ඔයාලත් පිට රටක මේ අරාබි රටක වගේ ඉන්නවා නම් ඉතාමත් අඩු මුදලකට මේක ගන්න පුළුවනි. අරගෙන මැල්ලුම හදලා බලන්න. සාමාන්‍ය අපි මුගුණ වැන්න මැල්ලුම හදන්නේ අන්න ඒ වගේ තමයි හදන්න ඕනේ. ගොඩාක් මලව ගන්න නැහැ මේ මැල්ලුම. හදලා බලන්න. මස්සොද්දත් එක්ක ඇත්තට ගැළපිලා යන කෑමක් තමයි බකදෝනිස් මැල්ලුම. ඉතින් එහෙමනම් අපි ඒකත් හදන විදිහ බලමු. මම දැන් සාමාන්‍යයෙන් මුගුණ වැන්න වගේ පොඩිවට, ගොඩාක්ම මේ පොඩිවට නෙවෙයි, සාමාන්‍ය ගානකට මේක කපා ගන්නවා. මැල්ලුමට කපන ගානට පොඩිවට කපා ගන්නවා. මේ තමයි මම කපාගත්ත බකදෝනිස්. මේ ගොඩාක් පොඩිවට නෙමෙයි කපාගෙන තියෙන්නේ, සාමාන්‍ය ටිකක් ලොකු කෑලි කපාගෙන තියෙන්නේ. මේ බලන්න නැටි එහෙම ගොඩක් චූටිවට කපාගෙන නැහැ. මොකද මේක රත් වෙනකොට ඉක්මනින් මැලවෙනවා. ඒ නිසා දැන් අපි මැල්ලුම හදමු. මම දැන් මැල්ලුමට තෙල් තේ හැන්දක් එකතු කරගෙන රත් කරගන්නවා. රත් කරගෙන ඒ තෙල් තේ හැන්දට කපාගත්ත ලුණු සුදු ලුණු අමුතු කරගන්නවා. මේක මම ගොඩක් බදින්නේ නැහැ. නිකන් නැත්තම් එක පැත්තකට මේක හලවම් කරගන්නවා. මම මෙතන ලුණු එක කට් තමයි ගත්තේ. ඒක පොඩිවට කපාගත්තා. මේ සිංහල වර්ධිනවා කියලා කියන්නේපා. ඒක ඉවේට කියවුන එක බිත් එකක් කියලා. එක බිත්ක් තමයි ගත්තේ. ඒක මේ විදිහට ඉතලේ කලවම් කරගන්නවා. ඊට පස්සේ මම අරගෙන තියෙන පොල් ටික, මම මේ පොල් කඩේ ගාලගෙන ආපුවා. විදෙතර ගාපුවා නෙමෙයි, කඩෙන් ගත්තේ ගාලා පැකට් කරලා තියෙන පොල්. ඒ ටික එකතු කරගත්තා. පොල් කෝප්ප භාගයක් වගේ මම එකතු කරගත්තා. ඊට පස්සේ ලුණු තේ හැන්දෙන් කාලක් වගේ එකතු කරගන්නවා. කහ තේ හැන්දෙන් කාලක් වගේ එකතු කරගන්නවා. මේ ටික තමයි මම මේ මැල්ලුමට එකතු කරගන්නේ. දැන් මේ විදිහට ඒක විනාඩියක් විතර මේ තෙලේ යන්තම් වැද ගන්නවා. මම දැන් මේ පොල් විනාඩියක් විතර මෙහෙම වැදගෙන, ඇයි දන්නවද මම මේ පොල් වෙනම වැදගන්නේ? මේක අර ලංකාවේ වගේ අපි මේ ගාගත්ත ගමම ගන්න පොල් නෙවෙයිනේ. මේවා ගාලා දවස් කීයක් ප්‍රෙෂර් වල තිබිලා එහෙම ගන්න පොල්ද දන්නේ නැහනේ. ඒ නිසා ඊට පස්සේ පොල් ටික යන්තම් තැම්බෙනකොට මම කපාගත්ත කොළ ටික මේකට එකතු කරගෙන ඒ වෙලාවේදී මම ටික හොඳටම ගින්දර වැඩි කරගන්නවා. මොකද වතුර උනනවා මේ කොළවල. ඒ නිසා හොඳට ගින්දර වැඩි කරගෙන දෙපැත්ත පෙරලා ගන්නවා. මට ඔයාලට වීඩියෝ එක නම් කරන්න බැරි වෙයි. මොකද මගේ අතින් මම අරගෙන තියෙන ටෙලිෆෝන් එක අල්ලගෙන ඉන්නේ. මගේ ට්‍රයිපෝඩ් එක කැඩිලා. ඉතින් ඒ නිසා කමක් නැහැ. මේ විදිහට මම දෙපැත්තට පෙරලලා ලිප ඕෆ් කරගන්නවා. ඉතින් මේ තමයි මම හදාගත්ත මැල්ලුම. මේකේ කොළ පාට යන්නේ නැති වෙන්න මම දෙපැත්ත විනාඩි 2යි නැත්තම් 3යි මේ පොඩ කලවම් කරගත්තා. කලවම් කරගෙන ලිප ඕෆ් කරගත්තා. මම දැන් මේක වෙනම වාදනයකට දාලා දෙහි බිඳු 5ක් 6ක් මේකට එකතු කරගන්නවා. එච්චරයි කරන්නේ. ඊට පස්සේ අපිට කෑමට ගන්න පුළුවන්. ඉතින් මම අද ඇත්තටම හැදුවේ මස් ව්‍යංජනයක් සහ මේ කොළ මැල්ලුම. මේක ගොටු කොළ මැල්ලුම වගේ සාමාන්‍යයෙන් රසට තියෙනවා. ගොටු කොළ රස තමයි තියෙන්නේ සුදුබත්. ඒක තමයි අද මම හැදුවේ. ඉතින් පපඩමක් එහෙම මිරිස් කරලක් එහෙම බෙදලා ගත්තාම මේ බඩ පැලෙන්න කන්න පුළුවනි. ඉතින් ඔයාලත් හදලා බලන්න. එහෙමනම් හැමෝටම සුබ දවසක්.
වාසනාවන්.